හරි ළමයි පටන් ගමුණේ හරි මේ පේපරේ ළමයි මේ පේපරේ ලේසි හරි එතකොට ඒකෙන් ඔයා පේපරේ ගැන තීරණයක් ගන්න එපා එකපාරටම මම පොඩ්ඩක් නිකන් පළවෙනි පේපරේ ටිකක් ලේසි පේපරයක් දැම්ම ඔයාලට හරි එතකොට මාන කෙරිලා නැති නිසා මම ඒක අන්තිමටම සාකච්ඡා කරන්නම් මාන පිළිබඳ මොනවා හරි ඉස්කෝලේ හරි පොඩ්ඩක් දන්න කෙනෙක්ට හෝ මම ඇත්තටම මේක විස්තර කරන්න මේ අන්තිමටම ඔයාලට දැන් මුණත් අහගෙන ඉඳලා මාන සම්බන්ධයෙන් අමුසි කරුණු ටිකක් අල්ල ගන්න පුළුවන් හරි නමුත් අපි මාන ටික තව සතියක් දෙකක් ඇතුළත කතා කරනවා හරි හරි මේක ඇත්තටම පේපරේ වලට ඩිස්කස් කරන්න තරම් දෙයක් නැතුව සමහරට නමුත් පොඩ්ඩක් අපි ටික කතා කරගෙන යන ඉතින් පරණ දේවල් මතක් වෙන්නත් එක්ක හරි ඒක හරි ලේසි ප්‍රශ්න පත්‍රයක් හරි හරි අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ චලිතයේ ප්‍රශ්නයක් තියෙන්නේ නේද හරි ඔව් කවුද අහන්න නෑන හ එක්න වනෝදි හරි කවුරට කවුදේ හරි අහන්න බ දෙහුරේ මේ වේටින් රූම් එකක් ඇක්ටිව් කරලා නැහනේ. නිකම්ම ජොයින් වෙන්න පුළුවන්. ආයෙත් try කරන්න කියන්නේ යාළුවට. හරි කවුද කතා කරේ? ඒක කතා කරපු එක නෑනේ. හරි අපි නම් පටන් ගමුද? හරි. මේ බල අපි පටන් ගමු. හරි හරි එතන මම කිව්වේ මොකද්ද මේ රාශියා මාන අන්තිමටම සාකච්ඡා කරනවා නමුත් හැමෝම එකට ඉන්න මම පොඩ්ඩක් විස්තරතුව සාකච්ඡා කරන්නම් හරි එතකොට මේ මුල ටික අපි කතා කරන්නේ මුල ටික හරි හරි දෙවෙනි ප්‍රශ්නේ පටන් ගමු චලිතයේ ප්‍රශ්න තියෙන්නේ නේ එතන දැන් ඔයාලා පළවෙනි වාර විභාගයේ පේපර් එළම අපිට කොහොමද චලිතයේ ප්‍රශ්නයක් මාන ප්‍රශ්නයක් ඒ වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන් හරි හරි පළවෙනිදා මීටර 4.2ක් උඩින් උදාහරණවලු එයා බිම වැදිලා බිම වදින ප්‍රවේගයෙන් 4/3ක ප්‍රවේගයකින් පොළා පනිනවා පොළා පනිනවා කියන්නේ අපු බම්ප් වෙනවා කියන අයිඩියා එකනේ හරි පළමුව තමයි බිම වදින ප්‍රවේගය අහනවා ඒතර ගාණ කියලා නෑ ඔයාලට පස්තාරයක් ඇසුරෙන් හොයන්න කියලා නේ නමුත් අන්තිමට අහනවා මේ පස්තාරයක් අඳින්න කියලා හරි එහෙනම් ඔයාට මුල ඉඳන්ම පස්තාරය ඇඳගෙනම ගාන හදාගෙන යන්න පුළුවන් නමුත් අන්තිමට අහලා තියෙන්නේ දත්ත ටික හොයලා ඒවෙන් ලකුණු කරන්න වගේ නේ හරි හරි අබ්බලුම් එන අපි චලිත සමීකරණ දාගෙන යනවා අන්තිමට පස්තාරය අඳින්න හැදන්නේ හරි එතකොට මෙතනින් එයා මුදාහරිනෝනේ මුදාහරිනෝ කියන්නේ ළමයි u සමානයි 0 කියන අයිඩියා එක හරි එතකොට විස්ථාපනය යාට කරන්න තියෙනවා 4.2ක් මේ තියෙන්නේ පොළොව එතකොට එයා පොළොවේ වඩින ප්‍රවේගය තමයි අපිට අහන්න ඕනේ අහලා තියෙන එකනේ මුදින ප්‍රවේගය
හරි ඉතිං ගුරුත්වාකර්ෂණයෙන් වැටෙන්නේ ගුරුත්වයටතේ වැටෙනවා කියලා අපි හිතනවා එහෙම කියලා නැති වුණාට විශේෂයෙන් අපි සලකන ගුරුත්වයටතේ කියලා නම් හරි හරි v වර්ග සමානයි u වර්ග දන 2as තමයි දාන්න වෙන්නේ හරි u වලගේ බිඳුවයි අපි දාන්නේ සිරස්ස පහළටනේ දිශාව අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕනේ එතන මේකෙන් කියන්නේ පහළට තියෙන දෛශික ධනසේ සලකනවා කියන අදහස හරි 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 තොරණේ 10යි එතකොට තොරණේ 10යි කියන කාරණේ අපි කොහොමද දන්නේ 9 දශම 8 ගන්න ඕනේ නැහැ කියලා අපි කොහොමද දන්නේ පේපරේ කියනවා මෙන්න මෙතන සාමාන්‍යයෙන් පේපරේ උඩම දාලා තියෙනවා ගුරුත්ව තොරණේ යගේ මේ ඒකකේ ටිකක් අමුතුයි වගේ කිලෝග්‍රෑම්යට නිව්ටන් නමුත් ms ඍණ දෙකනේ අපි තොරණයක් විදියට ගත්තම මේක අපිට හරවගෙන යන්න පුළුවන් ms ඍණ දෙක දක්වා හරි එතකොට මේ ඒකකේ දැක්කා කියලා අමුතුයි කියලා හිතන්න එපා මේ ms ඍණ දෙකම තමයි මේ nkg ඍණයක් කියලා දෙන්නේ හරි හරි කොහමද ගුරුත්ව තොරණේ 10 කියලා ගණන් ගන්නට කියනවා අඩුයි පේපරේ උඩ දාලා තියෙනවා හරි හරි එතකොට ඒක 9.8 ගන්න ඕන නම් ගාණි දිවාට විශේෂයෙන්ම කියනවා හරි හරි විස්ථාපනයේ 7.2යි නේ හරි එතකොට 72 ඒවා දෙකක් ඕකේ මූලය තමයි v නේ වීට අපි ධන හෝරින දාන්න යන්නේ නැහැ මොකද පහලට එයා යන්නේ කියලා අපි දන්නවනේ හින්ද ධන විදියට උත්තරේ බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට හරි තර හදපුවාට ආපු උත්තරේ දාන්න බෑ මොකක්ද ආවි උත්තරේ එතකොට සුළු කරාම පස්සේ හරි 12යි කියලා එනවනේ 144 මූලෙන් නේද ලබන්නේ හරි රෝමිනක්කන් එක අපි කරා අංශුව නගින උපරිම උස එතන බිම වැදිලා ආපහු හැරිලා උඩ යන උසගෙන තමයි මේ අහන්නේ එහෙනම් නේ එතන යා 7.2ක් උඩ ඉඳන් වැන්නට මෙතන වදින්නේ 12 ප්‍රවේගෙන් නමුත් ගාණේ කියනවා එයා පොලාපනින්නේ වදින ප්‍රවේගය වගේ 4න් 3ක අගයකින් කියලා නේ අතරින් තුනක ප්‍රයෝගයෙන් පොලාපණින්. හරි. එතකොට 12න් 4න් 3ක් කියන්නේ 12 4ට බෙදුනහම 3යි 3වරක් 3 9 එන්නේ පණින්නේ. එතකොට අයිලමෙන් උපරිම උස කියලා හරියට යා විස්තර කරේ නැති වුණාට එතකොට අපි හිතන්නේ යා ඔන්නෝම ගිහිල්ලා හැරලා එන මේ උසගෙන තමයි අහන වෙන්නේ. කෙන කාරණේක ගාණේ හරියටම කියන්නේ නැහැ මොකද්ද මේ උපරිම උස කියලා අහන්නේ කියලා. අපිට ඒක දල වශයෙන් තේරෙනවා නේ. 7.2 ආයි අහනෝ ඉන්න බෑනේ නේ. මේ එච් එක අහන්නේ. එහෙනම් මෙතනින් මේ පැත්තට නිකුත් වෙන ප්‍රයෝගය 9යි. අපි දන්න උඩ මුදුනේදී ප්‍රයෝගය බින්දු වෙන්න ඕනේ ගුරුත්වාකර්ෂණය වලපානවා නේ හරි එහෙනම් අපි අංශුව නගින උපරිම උස හොයන්න අයි 40 සමීකරණයක් දාන උඩ පැත්තට හරි පහළට හරි මෙන්න මේ චලිතය දාන්නේ නේ මෙතන ඉඳන් මෙතෙන්ට යනවා අතර උඩ මුදුන කියන එක අපි සමීකරණයට දෙන්නේ වීට බින්දුව දාලා නේ u 9යි වදින්නේ 12න් 4න් 3කින් පොලාපනින් හරි මොකද්ද අපි දාන සමීකරණේ u දන්නවා 9යි v බිඳුවයි තරණය ගුරුත්වය තරණය අපිට ඕනි s මේකට h කියලා ගන්න හරි v වර්ග සමානයි u වර්ග දන 2as උඩ මුදුනේදී ප්‍රවේගී බිඳුවයි මම දාන උඩ පැත්තට තියෙන දෛශික ධනයි අවසාන ප්‍රවේගී බිඳුවයි නිකුත් වෙන උඩ පැත්තට තමයි සම්මුතියට එකගයි නමුත් ඉතින් වර්ග වුණාම ධන වුණත් එකයි ඍණ වුණත් එකයි වර්ග වුණාම ධන වෙලාමයි එන්නේ තරණය තරණය තියෙන්නේ බලය තියෙන පැත්තට බලය කියන්නේ බර බලය තියෙන්නේ පහළට එතන මේ සම්මුතියට විරුද්ධයි නේ ඍණ 10යි s හරි හරි 20 s මේ පැත්තට එනවා නේ ධන විදියට සෙට් වෙනවා මේ පැත්තට s ට අපි h කියන අකුර පාවිච්චි කරමු නේ 9 වර්ගේ 81යි නේ හරි කියදාව h ට දාන්න බලනවාට උත්තරේ හරි 81 20න් බෙදන්න එනවනේ 80 2කට බෙදුවාම 40යි 40.5යි
හතරයි දසම බිින්දුවයි පහයිනි. රෝම ඉලක්කන් තුන දෙවනවරට අංශුව බිමවදින්නේ ආරම්භයේ ඉඳන් කොපමණ වෙලාවකට පස්සේද? හරි, එතකොට අපිට හොයන්න වෙනවා මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ගත වන කාලය හොයන්න වෙනවා. T1 මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට වදින්න ගත වන කාලය හොයන්න වෙනවා. T2 මේ චලිතරම T2 කියලා ගන්නකො. T1 T2 දෙක එකතුව තමයි අංශුව දෙවැනි වර බිම වදින්නේ. මෙන්න පළවෙනි වර බිම වැදුනා, පොලා පැන්න දෙවැනි වර බිම වැදුනා. ඒ සිට B දක්වා යන T1 කාලයක් කියලා මම ගත්තා. මෙතනත් ඇත්තටම බීමනේ C B B C B කියන චරිතය ගත වෙන කාලෙම මම T2 කියලා ගත්තා. මෙහෙම ගිහිල්ලා මෙහෙම වැටෙනවා. ඔය දෙක හොයලා වෙන වෙනම එකතු කරන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි හරි, ඒ සිට B දක්වා යන්න ගත වෙන කාලය හොයන්නයි හදන්නේ. T1 එක ඒ සිට B දක්වා පහළට ඉන්න ගත වෙන කාලය. හරි, එතකොට වැඩිය කචල් දාන්න නැතුව සරල ලෙස මේක විසඳ ගන්න බැලුවොත් S සමානයි U ධන V බෙදීම දෙවාරයක් T වගේ දැම්මනම් හොඳයි කියලා මට හිතෙනවා. හරි, S වලගේ ගාණි දීලා තිබ්බා නේ, ගාණි දීලා තිබ්බා 7.2යි කියලා. අපි දාන්නේ සිලස්ස පහලට. මේ ඊතලයේ දැමිල්ල අතිශයින්ම වැදගත්. හරි, ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි අවසාන ප්‍රවේගය අපි ගණනය කරගත්තා. 12න් වදින්නේ පොළවේ. V සමාන යූදන AT දැම්මත් හරි නේද ළමයි? T1 කියලා මම ගත්තේ. හරි හරි, කීයද T1 තෙන්නේ? මේ දෙක කැපුණම 6යි, 7.2 හයෙන් බෙදන්න තමයි එන්නේ. 72 හයෙන් බෙදුවම 12යි, දශම තිබ්බම 1.2යි තප්පර යනවා පළවෙනි වතාවේ මේ වදින්න. නමුත් T2 කියලා මම අදහස් කරා B C B නේ. ආයි උඩ ගිහිල්ලා දෙවෙනි වර පොළවේ වදින්න ගත වෙන කාලේ. එතකොට ඒක හොයන්නයි බලාපොරොත්තු වෙන. හරි. සපල විස්ථාපනයේ බිඳුවයි ඒ කැලලට. පොළවෙන් පටන් ගන්නම් පොළවෙන්ම ඉවර වෙනවා. ආරම්භක ප්‍රවේගයෙන් 9යි. අවසාන ප්‍රවේගෙත් 9යි නේ. අපි දන්නවා ඉහළට යන ප්‍රවේගයෙන්මයි පහළට ඇවිල්ලා වදින්නේ. හරි, මේ සමීකරණය ආයිත් දාන්න හිතනවා මට. එහම වාට කැමති සමීකරණයක් දාන්න පුළුවන් දත්ත තියෙන විදිහට මට දැන් ඒකම දාන්න හිතනවා. හරි, S සමානයි U ධන V බෙදීම දෙවාරයක් T, සිරස්ව ඉහළට දානවා. S බිඳුවයි, U 9යි, V ඍණ 9යි. U 9යි උඩ පැත්තට. එතකොට මොකද වෙන්නේ? තීට බිඳුව එනවා නේ. U 9යි. හරි, එතකොට එතනින් අපි T බිඳුවයි කියලා තියන්නේ කියනවද? නෑනේ නේ. අපි දන්නවා T බිඳුව වෙන්නේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ S බිඳුව වෙනසේ ටීමේ හම්බ වෙන්නේ. පටන් ගන්නකොට ළමයි T බිඳුවයි S බිඳුවයි මේ එක අහු වෙන්නේ. ඒකට ඒක හොයන එක නෙමෙයි මගේ අරමුණ. ඒක නිසා එක්කම චලිතෙන් භාගයකට කරන කාලය වල ඒක දෙකෙන් අඩි කරන්න ඕනේ. චලිතෙන් භාගයකට එහෙම නැත්තම් මම වෙන සමීකරණයකට යන්න වෙනවා. එහෙනම් මට තේරෙනවා මම වෙන විසඳුම මෙතනින් හම්බෙන්නේ නැහැ. එහෙනම් දැන් පේපරේ හැදුවොත් ඒක පැන්සලකින් ඔය කපලා දාලා මම ලයි දාන වෙන සමීකරණයක්. V සමාන U ධන AT දාන්න. භාගයකට දාලා හොයන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒක දෙකෙන් අඩි කරන්න පුළුවන්. මම දානවා V සමාන U ධන AT. හරි, සිරස්ව ඉහළට. එතන වැටෙන්නේ පහළට අන්තිමට 9කින්. එතන ඍණ 9යි. U නම් ධන 9යි. තොරණේ පහළට හින්දා ඍණ 10යි. T2. හරි, මෙයා මෙහෙට යනකොට ධන 10යි T2 වෙනවා. මෙයා මෙහෙට එනකොට ධන 9ක් වෙලා 9 2 18ක් වෙනවා. T2 1.8ක් වෙනවා. එහෙනම් දෙවන
වර පොළවේ ගැටීමට ගතවන කාලය ආරම්භයේ සිටන අලතියෙන් ඒකයි කාල දෙක එකතුවන T1 දන T2 එකයි දසම දෙකක් අපිට එකයි දසම දෙකට එකයි දසම අටක් එකතු කරනවා තප්පර තුනයි කියලා එනවා හරි ආරම්භයේ සිට දෙවෙනි වර බිම ගැටෙන මොහොත දක්වා අංශුවේ චලිතයේ ප්‍රවේග කාල පස්තාරයක් අඳින්නයි කියලා කියනවා හරි දැන් ඉතින් ප්‍රවේග කාල පස්තාරය අඳින්න ගියාම දන ඉන්න සම්මුතියක් ඕනේ හරි එහෙනම් මම දානවා මම ගන්නවා අපි සාමාන්‍යයෙන් ගන්න ඉහළට තියෙන දෛශික දනයි කියලා නේද ඒක දැන් මේකේ අපි රූපයක් ඇඳා එතන මාක් කරන්න පුළුවන් නැත්නම් මෙතනින් ලියනවා වාක්‍යයක් විදියට ඉහළට පවතින දෛශික දන ලෙස සලකලා තමයි මම මේක කරන්න කියලා හරි එහෙනම් අපි දන්නවා වස්තු උඩටත් යනවා පහළටත් යනවා එතකොට අපි දන්නවා ප්‍රවේගය ලකුණ යන දිශාවත් එක්ක තීරණය වෙනවනේ එතකොට උඩටත් පහළටත් යනවා කියන්නේ දන ඍණ කියන දෙකම අපිට ඕනි වෙනවා හරි එහෙනම්දා y අක්ෂය දෙපැත්තම ඕනි වෙනවා කාලේ අපි හොයාගත්ත පළවෙනි වතාවේ බිම වදින්න යනවා තප්පර 1.2ක් ඊට පස්සේ තවත් 1.8ක් යන ඔක්කොම 3ක් වෙන්න එතනින් දශම 9 කෑලි දෙකක් නෙන්නේ නේද එතකොට 1.2ට දශම 9 එකතු කරලා ගත්තාම 2.1ක් විතර එනවා මැද්දේනේ කාලය මනින ඒකකෙම දාන්න ඕනේ ඒවට ලකුණු හම්බ වෙනවා හරි ප්‍රවේගය අපි ගණනය කරේ ms ඍණ කියන්නේ පටන් ගත්තේ නිසලතාවේ කියන්නේ ප්‍රවේගී බිඳුවයි එතකොට යන්නේ පහලට නේ එතකොට ඍණයි එයි මම ඉහළට තියෙන දායක ධනයි කියලා නේ ගත්තේ එතකොට ඍණයි ගිහිල්ලා පොළවේ වදිනවා අපි දන්නවා ත්වරණය නියතයි මේකේ අනුක්‍රමණයෙන් එන්නේ ප්‍රවේග කාල පස්තර අනුක්‍රමණයෙන් එන්නේ ත්වරණය එතකොට අපි දන්නවා පොළවේ ගිහිල්ලා යා වදින්නේ 12ක ප්‍රවේගේ එක පහල පැත්තෙන් යන්නේ. එතකොට ඍණ විදියට මාක් වෙන්න ඕනේ. ඒකනේ ඍණ 12 ගාවට ගියේ. තප්පර 1.2 දෙකේදී ඍණ 12යි. මේක යාවින විදි ගත්තොත් වක්‍ර දෙකක් යෝජනා කරන්න පුළුවන්. රේඛාවක් යෝජනා කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේකේ අනුක්‍රමයෙන් පෙන්වන්නේ ත්වරණය. ත්වරණය නියත නම් අනුක්‍රමණය නියත වෙන්න ඕනේ. එතකොට වක්‍ර පස්තාරවල අනුක්‍රමණය වෙනස් වෙනවා කියලා අපි කතා කරා. ඉන්න අපිට රේඛීය පස්තාර හඳින්න ඉන්න වෙනවා. ඉතින් වක්‍ර පස්තාර දෙක අතර ඇගියා. මේකේ පෙන්වන්නේ ගුරුත්වජ ධර්මයනේ. හරි. දැන් මොකද උනේ? පොළවේ වැදුනා. බම් වෙනවා. නමයක ප්‍රවේගය. උඩ පැත්තට හැදලා යන්නේ. ඒතර උඩ පැත්තට නම් ධනයි. කියන්නේ වැදුණු සැනින් දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. ප්‍රතිවර්තය වෙනවා. ඒතර එක නමයක් වඩපත් වෙන්න ඕනේ. දැන් දල වශයෙන් මේ උසට වඩා අඩු උස. නැත්නම් වඩ පුළුවන් මේක හරියටම කෑලි හතරකට කඩලා එහෙම ගන්න. ඒ උස වගේ. එහෙම ගන්න එකත් හොඳයි. ඒක අනුපාතය රණුව ගන්න එක. හරි. හරි. කොහොමද මීට වඩා අඩු උසක්. එතකොට යා නමෙන් පටන් ගන්නවා දැන් කපාටම දන නමේ. උඩ මුතු උනට යද්දි මොකද වෙන්නේ? ප්‍රවේග බිඳුවයි. මෙතෙන්ට. අපි දන්නවා එයා උඩට ගියත් පහළට ගියත් ත්වරණය නියතයි. ත්වරණයේ දිශාව පහළට. එඳ පස්තාරේ අනුක්‍රමණය දශමයක්වත් වෙනස් වෙන්න බෑ. ලකුණ වෙනස් වෙන්නත් බෑ, විශාලක් වෙනස් වෙන්නත් බෑ. එතකොට විශාලක් වෙනස් වෙන්න බැරි නම් මේකට සමාන්තර වෙන්න ඕනේ. නේ? හරි ලකුණ වෙනස් වෙන්නත් බෑ විශාලත්වය වෙනස් වෙන්න බෑ විශාලත්වය වෙනස් වෙන්න බෑ නම් මේ බෑවුමෝ තියලා අඳින්න ඕනේ දැන් ඔය බෑවුමම තියලා මෙහෙම දෙපැත්තෙන් පස්තර අඳින්න පුළුවන් එක සමාන බෑවුමක් තියෙන්නේ නමුත් ලකුණ වෙනස්නේ ඒතර තොරණේ වෙනස් වෙන්නේ නෑ දශමයක්වත් එහින්දා දෙකම බෑවුම විශාලත්වයෙන් වගේම ලකුණෙනුත් තියෙන්න ඕනේ එහින්දා මෙහෙම දෙවනි බෑවුමක් එහා සමාන අනිත් පැත්තේ තියෙන බෑවුමක තෝරගන්න බෑ වට කිසියකට තොරණේ වෙනස් වුනේ නැහැ දශමයක්වත්. නැත්නම් තොරණ දෛශිකයේ විශාලත්වය වෙනස් වුනේත් නැහැ දිශාව වෙනස් වුනේත් නැහැ. විශාලත්වය වෙනස් වුනේ නැහැ කියන්නේ බෑවුමේ ප්‍රමාණය වෙනස් වෙන්න බෑ. දිශාව වෙනස් වුනේ නැහැ කියන්නේ ලකුණ වෙනස් වෙන්න බෑ.
හරි එහෙමනම් මේකට සමාන්තර එකක් හදින්න ඕනේ. හරි ඔන්න උඩ මුදුනට ගියා ආපහු හැරෙනවා. ආපහු හැරිලාවිලා පොළවේ වදින්නේ 9. හරි එතකොට 9 කියනවා අයි මේ හරියට මාක් වෙන්න ඕනේ එතකොට. හරි පොළවේ වැදුණු සරින් ටග් ගාලා දිශාව වෙනස් වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ද යාකරා කියලා ගැටලුවක් නැහැ. මොකද ඒක ෂණික වෙනවා කියලා ගන්න අපි. ෂණිකව වෙනවා නම් දැවැන්ත තොරණයක් මේ පස්තාරින් පෙන්නනවා. අපි කිව්වා සිරස් පස්තාරේ අනුක්‍රමණය අපරිමිතයි. කාඩර් කියතක් එක පාට පුදුම තොරණයක් දිශාව නිපැත්ත හැරලා විදෙන උඩ පැත්තට. ඒක මම මේ කැන්ද කියලා. එහෙම නැත්නම් කඩේරක් කැන්ද කියලාත් ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඒක පස්තාරේ හදෙන්න ඕනේ ඔය විදියට. හැබැයි ඉහළට පවතින දෛශික දනයි කියලා සැලකුවා. හරි. හරි. පහළට ධන තොරණයක් කියලා ගන්න බැරිද කියලා අහනවා. ඔයාගේ සම්මුතිය ඉහළට තියෙන දෛශික ධන නම් පහළට තියෙන තොරණය ඍණයි. තාපනය. හරි. මේ බලන්න. ග්‍රහණයත් මෙන්න මේ කාරණේ. ඉහළට පවතින දෛශික ධනයි කියලානේ මං ගත්තේ. ඔයාට ඕන නම් පහළට පවතින දෛශික ධනයි කියලා ගන්න පුළුවන්. හරි එහෙම වුණොත් පස්තාරේ හැම් පිටින්ම අනිත් පැත්ත හැරෙනවා. අබල මෙහෙම වුණොත් පස්තාරේ කොහොමද ඇඳින්න ඕන කියලා. හරි. ඊතර මම මේ අඳින්නේ පහලට දෛශික ධනයි කියලා සැලකුවොත් කවුරු හරි. එයා පස්තාරේ අඳින්න ඕන විදිය. එතන පටන් ගන්නකොට ප්‍රවේගී බිඳුවයි පොළොව ඇවිල්ලා වදිනවා 12න් පහළ පැත්තට ඇවිල්ලා වදින්නේ. ඒතොර ධන 12. ඒතන ධන 12 තියෙන්නේ මෙහෙ. අනුක්‍රමයේ නියතයි. මොකද ගුරුත්වය තොරණේ නියතයි. ඉන්දර රේඛාවක් එන්න ඕන. වක්‍රපස්තාරාවත් වෙනස් වෙන අනුක්‍රමයේ. රේඛාවක් ඇන්ද පොළොවේ වැදිච්ච ගමන් කපාට දිශාව උඩ පැත්තට හැරෙනවා. ඒතොර සම්මුතියට විරුද්ධයි. ඍණ 9යි. ෂණික ඍණ 9ට ගේනවා. ඒවා ගේන්න ඔත් උනේ මේකට සමාන්තරව ඇඳින විදියට. කියන්නේ අනුපාත හරියට දීලා තිබුණොත් ඔටෝමැටිකලි මේකට සමාන්තරව ඇඳිනවා. නැත්තම් ආ විශේෂයෙන් හිතලා ඒකට සමාන්තර වෙන්න ගන්න ඕනේ මේ උසවලේ. හරි. ඊට පස්සේ මේ ඇවිල්ලා උඩ මුදුනට යද්දී උඩ මුදුනේ ඉඳන් ආපහු වැරෙනවා පහළට. සම්මුති රේඛඟයි. ධන 9 පොළවේ වදිනවා. එහෙනම් මේකේ අඩුපාඩුකම් තියෙනම් හදා ගන්න බල. හරි මම ටික ටික පහලට ගන්නවා මේ ටික මේ ඔයාලා අවශ්‍ය කරුණු දා ගන්න ඕනේ බලලා. ඇත්තටම හැමෝම වගේ එක හදලා තිබ්බේ ඇතර ගැටලුවක් නෑ ලොකුට නේද?
පේපරේ ළමයි ප්‍රශ්න හතරයි පැය එක හමාරයි. ඒක අර නිශ්චිත කාලයක් කියන්න බෑ. ඒ තියලා තියෙන ප්‍රශ්න වල ප්‍රමාණෙත් එක්ක තමයි ඒ කාලේ පේපරේට වෙන් කරලා තියෙන්නේ ඒගොල්ලෝ. හරි තරුවක් දාන්න කිවරන ඒ ඇතන බලාගෙන ලියාගන්න තරම් දෙයක් නෑ නේද ඔයාල ඔක්කොමගේ හදලා තිබ්බේ මම මේක PDF එකක් දාන්නම් group එකට කොහොම මලට අඩුපාඩු ගන්න තිබුණොත් හදාගන්න බලන්න මේට හරි හරි අබ්බලම දෙනම් B කොටස පස්තරේ සම්බන්ධ කාරණා මොන හරි තියෙනවා හදාගන්න බලන්න හරි එන අපි යම් B කොටසට ප්‍රවේගය රන්නේ වගේ අංශුව අතෑරියාම හරිය ඒ කියන්නේ මේ ළමයි වරද්ද ගන්නවා මේ පොයින්ට් එක ළම සමහර අය හිතනවා මේක අතෑරපුවම කෙලින්ම අංශුව පහළට යනවා කියලා. එතන මේ ගානේදී අන්නන්නේ එතනින් මේ පොයින්ට් එක අනාගන්න ඉඳ තමයි මේ පොයින්ට් එක දාන්නේ ගන්නට. හරි. එතන ගාන දැක්ක ගමන් ඔයාලට දැනෙන්න ඕනි හරි අංශුව හැරෙන්නේ නැහැ. අංශුවට 10 ප්‍රවේගය තියෙනවා. ඒක අඩු වෙලා ඒක බිඳු වෙලා තමයි අංශුව හැරෙන්නේ. එතන මෙතනින් එහාට අංශුව යන ගුරුත්වය යටතේ මෙච්චර වෙලා බැලුම අස්සේ යද්දි ගියේ ගුරුත්ව යටතේ නෙමෙයි. ඒ කියන්නේ බැලුම මත උඩුගුරු දරපම කියන බලේ තිබ්බා. ඒක මේ කූඩෙටයි ඒකෙ තිබුණ අංශු වලටයි හැම දෙයකටම තිබ්බා. ඉතින් ගුරුත්ව යටතේ කියලා අපි අදහස් කරන්නේ ගුරුත්වාකර්ෂණ බලයේ හැවත් බරහැර වෙනත් බාහිර බල නැත්තම් සිද්ධ වෙන චලිතයන්නේ. ඒතර මේක මෙතනින් එළියට ගියාම තමයි ගුරුත්ව යටතේ චලිතයක් බවට පත් වෙන්නේ. පත් වෙන්නේ හරියට නිකන් 10 න් උඩට විසි කරපු අංශුවක් වගේ.
උඩකයිඉදන් දහයගුට විසිකරපු අංශුවක්කාගේ හරි එත අපි දන්න මේක බිඳුවෙන්න්න කොච්චරලාක් යනවාද මෙයාද යටත්වෙන්න ගුරුත්තජ මන්දනය කරන ගෘත්තජ මන්දනය දහය එම ශ්‍රණ දෙකයි කියන්නේ දහය එම ශ්‍රණය එක ස්ශ්‍රණ එකයි සෑම තප්පරයක දීම ප්‍රවේගේ දහයකින් වෙනස් වන බව හරි නම් තව තප්පරයක දයාගේ ප්‍රයග බිඳුව වෙනවා අන්නයාගේ පෙතේ උපරිම තැන පස්සයා පහට වැටෙන්ට පටන් ගන්නවා පොලෝට වැටෙනවා අපි දන්නවා හිතෙන් හැදුවම ටී සමාන එකේදී මෙතන ටී සමානයි බිින්දුවද අතැරියම් හරියට මයිත් ඒ මට්ටමට එනවා නේද ටී සමානයි දෙක වෙනකොට උඩට යන්න තප්පරේ නම් පහලෙන්ට තප්පරේ ටී සමානයි තුන වෙනකොට පොළොවේ වදිනවා එතර අපිට මෙයාගේ චලිතේ එය කෙනට තප්පර තුනේ දිබි වැදුන කියෙන අපි තප්පර තුන ගෙන තීරණය කර අපිට හිතත හැකි මෙතනිම් මෙතෙන්ට නිකම් බිදුවෙන් අතර පංශුව පොලෝට ඇන විදිියත එතන නිසලතාවෙන් ගෘත්තයර්ථය යටන අංශුවක් පහට වැටන විස්ථාපනත අනුපාතිය ඔත්තේ රටාවක් කියලා මතකටියන්ගින් ගෙන හෙමසිකිවට ගහන්න ඔොත්ත රටාවක් ඒගැ පොඩ මතකතියාගෙන ඉන්න පලවී ලක්කම මීට පහයි ඇත්තරම කියලා මේ අනුපාතින අනුපාතිකත්තට පලවෙතිෙන අනුපාතය පහයි මීට පලනික් කියල මතකතියන්ගන්න එන අනුපාති මටන මතකනම් පලවෙනික පහහිමට කියල මතකනම්